යළිත් විරාමෙන් පසු ඔබ මුණ ගැහෙනකොට අපි තමත් අභිමානවත් මොහොතක් පිළිබඳව කතා බහ කරන සූදානම් වෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 175 වෙනි සංවත්සරය සමරනවා තවන බෝධිනිකේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත් බොහෝ කාර්යයන් සිදු කරමින් පවතිනවා. ඒක නිසා අපි මේ පිළිබඳව කතා බහ කරන තමා සාරාංශය සූදානම් වෙන්නේ. එසදා අපි බොහොම ගෞරවයෙන් මේ මොහොතේ ආරාධනා කළා ශ්‍රී ලංකා යුද හමුදාවේ මණ්ඩල නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක් කාර්මැතිතුමන්ට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ඒ සමගම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් පස්සික කුමාර මහතාට අයිබෝන් අපි ඔබතුමාගෙන් මේ කතා බහ පටන් ගන්න කැමතියි. ඔබතුමා දැන් මේ වෙනකොට අවුරුදු 36ක් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳිලා ඒ ඉතිහාසෙත් එක්ක පොඩ්ඩක් ඔබතුමා ගැන කියලම අපි කතා බහට එමු. දිනාදී මෞබිම තනූ රට සුරකින්න 75 වසරක ජාතිය අභිමානය ශ්‍රී ලංකා යුද හමුදාව පළමුවෙන්ම අප සියත ටීවී නාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මම මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර යුද හමුදා මණ්ඩලික ප්‍රධානි. මගේ සේවා කාලය වසර 36ක්. මේ වන විට යුද්ධයේදී දෙවතාවක් දරුණු ලෙස තුවාලබපු නිලධාරියෙක්. තරුණ නිලධාරියෙක් හැටියට අලිමංකඩ සටනෙන් 1991 අලිමංකඩ සටනෙන් ආරම්භ වෙලා 1989 ජනවාරි මාසයේ යුද හමුදාවට බැඳිලා මේ වන විට අත්දැකීම් රාශියක් සහිතව යුද හමුදාවට සහ දේශයට මගෙන් ඉටු වූ කොටස ඉටු කරා කියලා මං මේ 75 වසරක අභිමානීය සමරන යුද හමුදා දිනයේදී මම සන්තෝෂ වෙන්න කැමතියි මගේ පැත්තෙන්. ආඩම්බර වෙන්න පුළුවන් ඔබ ගැන, ඒ වගේම බොහොම ආඩම්බරින් ඔබ ගැන ඔබ කියද්දි අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් අපිට මේ වගේ වටිනා සම්පත් ඉන්නවනේ කියලා. ඒකත් එක්ක ඔබේ අතීතය ගැන අපි කතා කරා වගේම මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අතීතය ගැනත් අපි චුට්ටක් මතක් කරගන්න ඕනේ. අපි කැමතියි ඒක ඔබෙන්ම දැනගන්න. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා යුද හමුදාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයත් එක්ක 1802 වැනි අතීතයකට විහිදෙනවා. ඒ අතීතයේදී මුල් භාගයේදී ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රිතාන්‍ය නටද තිබිච්ච යුද්ධ හමුදාව හිටියේ නැහැ. කෙසේ වෙතත් මේක කාලානුවකුවානුව දියුණු වෙලා ව්‍යාප්ත වෙලා වර්ධනය වෙලා 1881 වර්ෂය වෙන විට, ඒ කියන්නේ වර්ෂ 143කට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව බිහි වෙනවා. ඒ ස්වේච්ඡා බලසේනාව බිහි වෙලා අපේ පාබල හමුදාවත් කුඩා කාලතුවක් වූ අනුකණ්ඩයකිනුත් වෛද්‍ය බලකායේ කුඩා අනුකණ්ඩයක් සහ ඊට සම්බන්ධ වෙන අපේ අපි කියන ලොජිස්ටික් කියලා, එහෙම නැත්නම් අපිට සහය දෙන අනිත් කුඩා අනුකණ්ඩත් එක්ක බිහි වෙලා 1949 වෙන විට, 1949 ඔක්තෝබර් 10 වන විට අපේ නිත්‍ය හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හමුදාව බිහි වෙනවා. පළවන යුද හමුදාධිපතිතුමා බ්‍රිගේඩියර් මුතු කුමාර තමයි අපේ පළවන යුද හමුදාධිපතිතුමා. එතනින් බිහිවෙච්ච යුද හමුදාව බොහොම කුඩා නිත්‍ය හමුදාවක් වගේ තිබුණත් 1975 උතුරු දොරයප්පා, ඇල්ෆර්ඩ් දොරයප්පා ඝාතන නගරාධිපති ඇල්ෆර්ඩ් දොරයප්පා ඝාතනයත් එක්ක මිලේච්ඡ තස්සවාදී ආරම්භය සහ ඒ සටහන් ආරම්භ වෙනවා. ඒත් එක්කම 1983 නිලධාරියෙක් සහ සැබළුන් 13 දෙනෙක් යාපනයේදී ඝාතනය වීමත් සමගම යුද්ධ හමුදාවට, යුද්ධ හමුදාව ඒකට ප්‍රති උපක්‍රමශීලීව ව්‍යාප්ත වෙන්න අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ අවශ්‍යතාවයත් එක්කම ඊළාම් යුද්ධයක ඊට පස්සේ 1987 IPKF එහෙම නැත්නම් ඉන්දියානු හමුදාව ලංකාවට එනවා. ඊට පස්සේ 1995 නැවත LTT සටන ආරම්භ වෙනවා. ඊට පස්සේ ත්‍රස්තවාදී මිලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කිරීමට මාවිල්ලාරුවෙන්
පටන්ගත්ත නැගෙනහිර මානුෂික මෙහෙයුම 2009යි මැයි 18 වෙන වන විට ඊළාම් යුද්ධය 4 18 වන විට ඒ මිලේජ ත්‍රස්තවාදී ලෝකයේ තිබිච්ච දරුණුම ත්‍රස්තවාදය අපේ භූමියෙන් මිහිදන් කරන්න මිහි පිටින් සම්පූර්ණයෙන්ම අතුගා ගන්න මේ දක්ෂ අභිමානවත් යුද්ධ හමුදාවට හැකි වුණා. ඒ අභිමානයත් එක්ක අපේ ජාතිය වගකීම යුද්ධ හමුදා පිටු කරා කියලා මං හිතනවා. ඔබතුමා ඒ විදිහට ඒ අත්දැකීම ඒ සිදුවුණු කාරණාවන් වචනවල පෙරනකොට අපිට නැවත නැවතත් ඒ කාලය මතක් වෙමින් අපේ අභිමානය කොයිතරම්ද අපේ යුද හමුදාවේ අභිමානය ත්‍රිවිධ හමුදාවේ අභිමානය අපිට දැනෙන මොහොතක් බවට පත්ලා දිනකොට පශ්චාත් යුද සමයත් එක්ක අපි මේක කතා කළ යුතුයි. යුද හමුදාවේ කාර්යභාරය පිළිබඳව ඔබතුමාගෙන් අපි කැමති මාධ්‍ය ප්‍රකාශතුමනි දැනගන්න. යුද්ධය අවසන් වුණා කියලා යුද හමුදාවේ කාර්යභාරය අවසන් වුණේ නැහැ. අපි දිගටම ජාතික ගොඩනැගීම සම්බන්ධව කටයුතු වල නියැලලා සිටියා. එතෙන්දී ජාතික ගොඩනැගීමේ යුද්ධය අවසානය වුණාට පස්සේ ජාතික ගොඩනැගීම සම්බන්ධව රජයෙන් 5R සංකල්පය නැත්නම් R අකුරෙන් පටන් ගන්න වචන පහක සංකල්පයක් යටතේ තමයි ක්‍රියා කරේ. ඒකට පූර්ණ දායකත්වය ලබා දුන්නා ශ්‍රී ලංකා යුද හමුදාව. 5R ගත්තොත් පළවෙනි එක රිහැබිලිටේෂන්, ඒ කියන්නේ පුනරුත්ථාපනය කිරීම. මොකද යුද්ධය අවසන් වෙනකොට 12,000කට වැඩි ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් අපට බාර වුණා. ඔව්, අපි අල්ලගත්තා ඒ වර්ග දෙකෙන්ම හිටිය. ඒ සියලු දෙනාම ඒ යුද මානසිකත්වයෙන් අයින් කරලා සමාජයේ වැඩදායී පුද්ගලයෙක් බවට පත් කිරීමේ මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව රිහැබිලිටේෂන් බ්‍යුරෝ එකත් සමග. එතකොට ඒ කට්ටියගේ යුද මානසිකත්වයෙන් අයින් කරලා සමාජයට වැඩදායී පුද්ගලයෙක් විදිහට රීඉන්ටග්‍රේට් කරන්න, එහෙම නැත්නම් සමාජයට සමාජගත කරන්න කටයුතු කරා. ඒක තමයි එතකොට ආර් දෙකක් ඉවරයි. තුන්වෙනි ආර් එක වෙන්නේ රීකන්ස්ට්‍රක්ෂන්ස්, නැත්නම් ඒක රීකන්ස්ට්‍රක්ෂන් රීසෙටල්මන්ට් වලට අවශ්‍යතාවය. ඒ කියන්නේ නැවත මිනිස්සු 1,03,000,000කට වැඩි ප්‍රමාණයක් අවතැන් වුණා. ඒගොල්ලන්ව අපි අවතැන් වූ කඳවුරු වල තියලා හැකි ඉක්මනින් බිම්බෝම්බ ඉවත් කිරීම, කුපුරා නොගිය වෙඩිද්‍රව්‍ය ඉවත් කිරීම, ඒවා ඉවත් කරලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා ඒ ප්‍රදේශයට නැවත කට්ටිය රැගෙනේම ගහලා එතකොට රීකන්ස්ට්‍රක් කරන්න වුණා. එතෙන්දී ඒගොල්ලන්ගේ ඉන්න ප්‍රදේශ විතරක් නෙවෙයි, ඒගොල්ලන්ගේ ජල පහසුකම් විතරක් නෙවෙයි, යටිතල පහසුකමුත් වැඩි කර අපට නිර්මාණය කරන්න වුණා. විශේෂයෙන් මන්මාවත් ඒගවට ඒගොල්ලන්ගේ හෙල්ත් මේ ආරෝග්‍ය ශාලා පාසල් ඒ වගේ දේවල් සියලු දේවල් රීකන්ස්ට්‍රක් කරලා නැවත ඉදිකිරලා ඒගොල්ලන්ව නැවත පදිංචි කිරීම කරන්න ඕන. ඒකට විශාල කාර්යභාරයක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කරා. ඊට අමතරව රීකන්සිලියේෂන්, ඒ කියන්නේ සංහිඳියාව ඇති කිරීම ජාතීන් අතර, විශේෂයෙන්ම සිංහල දෙමළ සහ මුස්ලිම් කියන ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මූලික කාර්යභාරයක් ඉෂ්ට කරා. ඒක තවමත් ඉෂ්ට කරමින් පවතිනවා. මේ 2015 සහ 2019 අතර කාලය සහ එතනින් එහාට 2009න් පස්සෙ කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරය ගැන අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න පුංචි පැහැදිලි කිරීමක්. 2015 ඔබට අපි ගොඩක් යුද හමුදාව අපේ ප්‍රයිමරි රෝල් එකට නැත්තම් මූලික රාජකාරීන් සඳහා යොමු වුණා. විශේෂයෙන් කඳවුරු ගත රාජකාරීන් සහ ඒ ෆැසිලිටීස් වර්ධනය කර ගැනීමේ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම ඒ අවස්ථාවේ ඉන්පසුව ලංකාවේ මොනම ආපදා තත්ත්වයක දිනුවත් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව. ඒක ගම් වතුර වෙන්න පුළුවන්, නායෑමක් වෙන්න පුළුවන්, සුනාමියක් වෙන්න පුළුවන්, ගිනි ගැනීමක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම අවස්ථාවක යුද හමුදාව ඒ සඳහා පෙරට එනවා ඒ ගලවා ගැනීමේ කටයුතු කරන්න. ඒකම ඒ සඳහා ඒ ওই කාල සීමාවේ ඒ වෙනුවෙන් වෙනම පුහුණු පාසලක් ඉදි කරලා කොත්මලේ ප්‍රදේශයේ ආපදා සහන කළමනාකරණ කටයුතු සඳහා කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ වගේම සුනාමි විෂණය ගත්තොත් අපි දන්නවා කොහොමද අපි ඒක මැනේජ් කරේ කියන එක. අපිට දැන් මේ වීඩියෝ දර්ශන වලට යමු වෙන්න පුළුවන්. අපි ඒ අතරේ පැහැදිලි කරමු. ආපදා අවස්ථාවලදී සහාය ලබා දෙමු නේද? ගම් වතුරත් විශේෂයෙන් ගොඩක් වෙලාවලට වෙන්නේ අපට ගම් වතුර අවස්ථාව. මෑත ඉතිහාසයේ තිබ්බ දකුණු ප්‍රදේශයේ තිබ්බ ගම් වතුර අවස්ථාව.
ඒකම ඒ වගේම තමයි නායයා මේ අවස්ථාවන් එනවා. උන්ට උදාහරණයක් කිව්වා රාමසාර කන්ද කෑගල්ලේ ඊට මීතොට මුල්ලේ කුණුකන්ද නායගේ අවස්ථාව. ඒ වගේම ගත්තොත් හල්දු මුල්ලේ කන්ද නායගේ අවස්ථාව. ඒ වගේ අවස්ථාවවලදී යුද හමුදාව පෙරට ඇවිල්ලා ඒ කටයුතු කරගෙන යනවා. ඒටම ඒ වගේම තමයි මේ කාල සීමාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධව යුද හමුදාව ගොඩක් ක්‍රියා කරනවා. අලුතෙන් බලයනි දෙකක් ඇති කරලා ඒ යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයක් යටතේ උන්ව මෙහෙලා අපි ලංකාව පුරා මේවා 20කට වැඩිය ෆාම්ස් එහෙම නැත්නම් ගොවිපළවල් 20කට වැඩි ප්‍රමාණයක් දැන්ට කරගෙන යනවා. ඒකෙන් 2030 වෙනකොට බලාපොරොත්තු වෙන යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවයන් යුද හමුදාව විසින්ම නිපදවා ගන්න විශාල ප්‍රමාණයක්. දැනටත් අපි සහල් වලින් ඒ අවශ්‍ය ප්‍රමාණය හොයාගෙන තියෙනවා. ගිය අවුරුද්ද වෙනකොට මෙට්‍රික් ටොන් 10ක් රජයේ ව්‍යාපෘති සඳහා ලබා දීමත් කරලා තියෙනවා. ඔයගේ දෙවන්ත කාර්යභාරයක් ශ්‍රී ලංකා යුද හමුදාව සිදු කරනකොට මම ඔබතුමාලකට එන්න බලාපොරොත්තු වෙන මේ 30 වසරක යුද්ධයේදී මේ ගිය සහ අතුරු දහන් වුණු ආබාධිත විරුවන් සහ ඔවුන්ගේ ලග්න ඥාතීන් වෙනුවෙන් සුබ සාධකණය සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ගයන් මොනවාද කියලා පොඩ්ඩක් කතා කරොත් හරි වටිනවා මේ වගේ ලාවක. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ 30 වසරක යුද්ධයේදී මිය ගිය සංඛ්‍යාව ඉන්නවා දළ වශයෙන් 23,570කට අධික සංඛ්‍යාවක්. ඒ වගේම මම මේ කියන්නේ මේ දරුණු ලෙස තුවාල ලැබපු සෙබළුන් නිලධාරීන් ඉන්නවා 23,200කට අධික ප්‍රමාණයක්. දරුණු ලෙස තුවාල ලැබපු සෙබළුන් සහ නිලධාරීන්. එතකොට මෙවුන් මිය ගිය සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ වැන්දබුවන්ට දෙමව්පියන්ට සහ ඒ ළඟම ඥාතීන්ට අවශ්‍ය මූල්‍යම සහන ඔවුන්ගේ ජීවිතාන්තය දක්වාම අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ හා සමානවම ඔවුන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථාන වලින් ඔවුන්ගේ සැප දුක් හොයලා ඒ අවශ්‍යතාවයන් ඉටු කරන්න දිගින් දිගටම කටයුතු කරනවා. ඒවා සෑම යුද හමුදාධිපතිතුමාගේම යටතේ ඔවුන්ගේ උපදෙස් මත ඒ කටයුතු අපි දිගින් දිගටම දියුණු කරනවා දවසෙන් දවස. ඒ වගේම තුවාල වෙච්ච සෙබළුන් මේ වන විට නිලධාරීන් 18 දෙනෙක් සහ සෙසුනිනේ 147ක් අසාධ්‍යම ඉන්න 148ක් දැනට අභිමන්තලවල් වල සහ මිහිඳු සෙත්මදුර කියන ස්ථානයේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව අනිකුත් නිවෙස් ගත වෙලා ඉන්න ඒ වගේ තුවාල ලැබපු නිලධාරීන් සහ සෙබළුන් වෙනුවෙන් යුද හමුදා රෝහල වෙතින් සහ යුද හමුදාවේ ඒ තියෙන විශේෂ අංශ වෙතින් සුබ සාධන අංශ වෙතින් ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඔයලා බල්ල කටයුතු කරනවා. ඊට අමතරව ඔවුන් අයත් රෙජිමේන්තු වෙතින් අර මියගිය අයවුලුන්ට දක්වන සහාය හා සමානවම තුවාල ලැබූ සෙබළුන් වෙනුවෙන්ද අවශ්‍ය සහායන් ලබා දෙන්න කටයුතු කරනවා. මං හිතනවා යුද හමුදාව ඔය කවුරු කෙසේ කීවත් යුද හමුදාව අපෙන් ඉටවිය යුතු කොටස අපේ මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත සහ සියලුම තුවාල ලැබපු සෙබළුන් වෙත අපි නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මේ 75 වන සංවත්සරය සමරන මොහොතේදී අපට ප්‍රතිඥාවක් දිය හැකි ඔවුන් ජීවත් වන තාක්කල් එම අවශ්‍යතාවයන් අපි දිගින් දිගටම වර්ධනය කරන්න කටයුතු කරනවා කියලා. මම හිතන්නේ ඒකත් එක්කම අපිට අපේ මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මේ ප්‍රශ්නට යන්න පුළුවන් වෙයි. මේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යන ඒ වගේම මේ අපේ මේ රණවිරුවන් සමාජගත කිරීම වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ? වර්ෂයක් පාසා විශ්‍රාම යන රණවිරුවන්ව ඒ සඳහා මොකද ඒගොල්ලෝ ඉන්නේ වෙනම මානසිකත්වයක අවුරුදු 20 ගානක් යුද හමුදාවේ රාජකාරීන් කරලා ඒගොල්ලන්ට වෘත්තීය දැනුම ලබා දීම සම්බන්ධව අපි විශේෂ වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒ වෙනුවෙන් පුහුණු පාසල් දෙකක් කලාවේ ප්‍රදේශයේත් හේකිත්ත ප්‍රදේශයේත් ඇති කරලා තියෙනවා. කලාවේ ප්‍රදේශයේ තියෙන පුහුණු පාසලෙන් වර්ෂයකට 400ක් පමණ සංඛ්‍යාවකට වෘත්තීය පුහුණුව ලබා දෙනවා. හේකිත්ත ප්‍රදේශයෙන් 350ක් විතර ප්‍රමාණයකට වෘත්තීය පුහුණුව ලබා දෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි ඒගොල්ලෝ ගෙල්ලා
රැකියාවක් කිරීම පමණන්නේ වෘත්තියක් කරගෙන විතරනේ ව්‍යවසායෙක් වීමේ අවශ්‍ය දැනුමත් ලබා දෙනවා ඒ පුහුණු පාසල් දෙකෙන්. ඊට අමතරව ශ්‍රී ලංකා යුද ඉංජිනේරු පාසලනොත් ඉංජිනේරු සේවා පාසලනොත් NVQ සහතිකයේ සහිත පාඨමාලා කීපයක්ම ඒගොල්ලන් හදාරන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඒ පිළිගැනීමත් එක්ක තමයි ඒගොල්ල සමාජයට යන්නේ. ඒ සම්බන්ධව උනන්දුව තියෙන බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා මණ්ඩලික ප්‍රධානතුමාගෙන් මෙන්න මේ ප්‍රශ්නය මම හිතනවා අපි ඇසේ යුතුම ප්‍රශ්නයක් කියලා. මොකද මේ සමාජයේ යම් කතාබහක තියෙන කාරණා කීපයකට අවධානය යොමු කරන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම යුද හමුදාවේ බටපිරිස් අඩු කිරීමක් පිළිබඳව කතා බහ කරනවා. ඒත් එක්කම කඳවුරු ඉවත් කිරීම, යුද හමුදාව හැර යන පිරිස දැන් එන්න එන්න වැඩි කියලා වගේ කතාබහක් තියෙනවා. මෙන්න මේ කියන කාරණා වලට සමාජය තුළ තියෙන මේ කතාබහට ඔබතුමාගේ උත්තරේ කොහොමද? මන් තරංග පටන් ගන්නම්. යුද හමුදා සෙබළුන් යුද හමුදාව හැර යනවා කියන තත්ත්වය සහ සංඛ්‍යාත්මක වශයෙන් අඩු කරනවා කියන ප්‍රශ්නයට උත්තරයක්. අපි යුද්ධේ අවසාන වෙන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ 230,000 අධික සංඛ්‍යාවක් සේවය කරා. එක ඉල්ලුමට අනුව ඒ කාලවකවානුවේ තිබිච්ච ඉල්ලුමට අනුව 230,000 හිටියා. ඊට පස්සේ වර්තමානයේ වෙන විට ඒක 143,000 145,000 දක්වා අඩු කරලා තියෙනවා. සෙබළුන් කිසිසේත්ම අඩු කරේ නැහැ. කෙසේ වෙතත් අර යුද්ධයේ අවශ්‍ය දැඩි අවශ්‍යතාවය මත ළඟ ළඟ බඳවගත්ත සෙබළුන් ඔවුන් විශ්‍රාම යනකොටත් ළඟ ළඟ විශ්‍රාම යනවා. ඒතර විශ්‍රාම යෑමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට යුද්ධේ කාලේ තිබිච්ච සෙබළුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැතෙහිඳ බඳවා ගැනීම සංඛ්‍යාත්මකව අපි අඩු කරලා තියෙනවා. ඒක බොරුවට රජයේ මුදල්, දේශීය මුදල් අපි වැය කරන්න අවශ්‍ය නැහැ අනවශ්‍ය දෙයකට. ඒකින්ද අවශ්‍ය ප්‍රමාණයට පමණක් හමුදාව අපි තබා ගන්න අපේ කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් එක පාලනය සහ පරිපාලනයට සහ අණදීමට පහසුයි කුඩා හැකියාවන් වැඩි දක්ෂ කණ්ඩායමක් ළඟ තබා ගැනීම. يعني පුහුණු වීම මෙහෙම ටිකක් වැඩිපුර වැඩි වෙලා තියෙනවා. පුහුණු වීම ස්පෙෂලි ස්කිල් පුහුණු වීම. ඒ කියන්නේ තමුන්ගේ පුහුණු වීම බොහොම අර කෙටි කාලීන පුහුණු වීමක් නෙවෙයි. ඒ කාලේ අපේ ආදුනික සබලුන් මාසයක් දෙකක් මාස තුනක් පුහුණු වුණා නම් අද මාස 6කට වැඩි කාලයක් උන් පුහුණු වෙනවා. ඉතින් ඒ පුහුණු වීමට යන වියදම අපි ඉස්සල්ලා සබලු 100කට වියදම් කරපු මුදල අපි අද සබලු 50කට ඒ මුළු මුදලම වියදම් කළා. දීර්ඝ පුහුණු වීමක් සහ සංකීර්ණ පුහුණු වීමක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යුද හමුදාව හැර යනවා කියන එක වර්තමානයේ තියෙන මේ අපිට කියන්න පුළුවන් ජෙනරේෂන් චේන්ජ් එකක් කියලා. ඒක වර්තමානයේ ඉන්න තරුණයන්ගේ මානසිකත්වයත් එක්ක සහ අපේ වටපිටාවේ තියෙන උන්ට තියෙන අනිකුත් පසුබිම් සහ උන්ට ලැබෙන මූල්‍යමය වාසි හින්ද සමහරලාට යුද හමුදාවේ තියෙන වැටුප් තලයන් එක්ක සංසන්දනය කරලා සමහරලාට යුද හමුදාවට තියෙන ආකර්ෂණීය භාවය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒත් එහෙම නැහැ, සොල්දාදුවෙක් එන්නේ නිලධාරියෙක් හමුදාවට බැඳෙන්නේ පඩියක් ගන්නම පමණක් නෙවෙයි. ඒක දේශාභිමානයෙන් දේශයට තියෙන ඇල්මෙන් සහ ඔවුන්ගේ තියෙන ප්‍රෞඩත්වය යුනිෆෝම් එක ඇඳාම නිල ඇඳුම් ඇඳාම තියෙන ප්‍රෞඩත්වය වෙනුවෙන් තමයි යන්නේ. ඒකෙන්ද යුද හමුදාවට තියෙන ආකර්ෂය කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි මේ අභිමානයේ ඉදිරියටත් තව අවුරුදු 75ක් තියාගන්න අවශ්‍ය සියලු කටයුතු අපි දිගින් දිගටම ඉෂ්ට කරනවා. බොහොම ආඩම්බරෙන් ඒක කියන්නේ, ඒ කියන්නේ අර දැනෙන වචන නෙවෙයි, හරි කෙලින් දැඩි වේ වචන ටික ඔබ කියනවා. ඒක අපිටත් මෙහෙම ළඟින් දකින කොටත් හොඳට දැනෙනවා ඔබතුමාලගේ නිලඳුමත් එක්ක, ඔබතුමාගේ පෞරුෂයත් එක්ක මේ සියලු කාරණාවන්. ඔබතුමාගෙන් අවසන් ප්‍රශ්න ඉදිරියට මම මෙන්නේ කාරණා අහන්න කැමති අපේ හිතවතුන් වෙනුවෙන්. සමස්ත යුද හමුදාවේ සුබ සාධනයේ සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද මේ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාව? ශ්‍රී ලංකා යුද හමුදාවේ අපි සමාජිකයෙක් ගත්තොත්, වෛද්‍ය පහසුකම් ගත්තොත්, ඒ සමාජිකයාට පමණක් නෙවෙයි, ඒ සමාජිකයාගේ බිරිඳවරුන්ට, දරුවන්ට, දෙමව්පියන්ට, මේ හැම කෙනෙක්ටම ඒ ලැබිය යුතු වෛද්‍ය සහයන් ලැබෙනවා. මං හිතන්නේ ඒක ප්‍රමුඛ අවශ්‍යතාවයක් හැම පුරවැසියෙක්ටම තියෙන. ඒක හින්දා රජයේ රෝහලකින් ලැබෙන සත්කාරයට වඩා
බොහොම උසස් සත්කාරයක් අපෙන් ලැබෙනවා කියන්න පුළුවන්. ඊට අමතරව අපේ සෙබළුන්ගේ නිවාස අඩුපාඩුකම් තියෙන අඩු ලුහුඩුකම් තියෙන සෙබළුන් වෙනුවෙන් නිවාස තනාදීමේ ව්‍යාපෘති රාශියක් අපි කරගෙන යනවා. ඊට අමතරව ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරන්න දරුවන් ප්‍රසිද්ධ පාසල් වලට ඇතුල් කරන්න අවශ්‍ය ප්‍රමුඛතාවයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව දරුවන්ගේ සහ ඥාති මිත්‍රාදීන්ගේ රැකියා අවශ්‍යතාවයන් තියෙනවනම් ඒවට අපෙන් අවශ්‍ය සහාය ලබා දෙන්නත් යුද්ධ හමුදාව කටයුතු කරනවා. සෙබළුන්ගේ ආහාර පාන වල ක්වලිටි එක, ඒකේ තියෙන ස්ටෑන්ඩඩ් එක වර්ධනය කරන්න අවශ්‍ය සියලු කටයුතු යොදලා තියෙනවා. සහ අවශ්‍ය නිල ඇඳුම් මේවා අපි නිසි පරිදි නිසි කලට අවශ්‍යතාවයන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ චිත්ත ධෛර්ය උසස් මට්ටමකින් තියෙන යුද හමුදාවක් ඉන්නවා. අපි ඒක නඩත්තු කරන්න අවශ්‍ය උපරිම කැපවීම අපි ඉෂ්ට කරනවා. හොඳයි, අපි ආඩම්බරයෙන් කතා බහ කරන අපේ ශ්‍රී ලංකා යුද හමුදාව. අපි කියනවා මේ මානුෂීය හමුදාවක් අපිට ඉන්නේ, ඒ වගේ මැදකින් බහුල හමුදාවක්, එතකොට දැනුමින් පරිපූර්ණ හමුදාවක් අපිට ඉන්නේ කියලා අපි හැමතැනම මේ ආඩම්බරයෙන් කතා බහ කරනවා. දැන් 75 වෙනි සංවත්සරයේ සමරද්දී විශේෂ වැඩසටහන් කිහිපයක් මේ වෙද්දි කරලා තියෙනවා. ඉදිරියට තව බොහෝ දේ සංවිධානය කරලා තිනු, අපි ඒ ගැන කතා කරමු. 75 වෙනි සංවත්සරයේ අපි සමරන්න පටන් ගත්තේ ගිය මාසේ 27 වෙනිදා. ඒ ජයශ්‍රී මහා බෝධි අභියසදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දජ 361කට ඒ ආශිර්වාදය ලබා දෙමින්, ඊට පස්සේ ඊට පහුවදා ශ්‍රී දළදා මාලිගාවේදීත් 20-30 වෙනිදා කතරගම කිරිවෙහෙර අභියසදීත් ඒ දජයන් වලට සෙත් පැතීම සිද්ධ කරා. එතෙන් පටන් අනිත් ආගම්වල, ඒ කියන්නේ හින්දු ආගමෙත්, මුස්ලිම් ආගමෙත්, ඒ වගේම ක්‍රිස්තියානි ආගමෙත් දේව මෙහෙයන් ඒ අනුව ඒ දජවලට සෙත් පැතීම සිද්ධ කරා. ඒ වගේම ඊට පස්සේ ඊයේ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වුණා. අද උදේ සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණා. 7 වෙනිදා හෙට රණවිරුවන් සිහි කිරීමේ පෙළපාලිය පැවැත්වෙනවා. රමේ රණවිරු ජාතික රණවිරු ස්මාරකය අභියසදී පාර්ලිමේන්තු අසන. 28 වෙනිදා අපේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මිහිඳු සෙත් මැදුරේදී සංගීත ප්‍රසංගයක් දීලා ඒගොල්ලන්ව සන්තෝෂ කරන්න බලාපොරොත්තු වෙනවා. 10 වෙනිදා තමයි මූලික ප්‍රධානම කර්තව්‍ය වෙන්නේ යුද හමුදා සම්ප්‍රදායානුකූලව යුද හමුදාධිපතිතුමාට පැවැත්වෙන ආචාර පෙළපාලිය. එතෙන්දී නිලධාරීන් 75ක් සහ සෙසු නිලයින් 450කින් යුක්ත පෙළපාලියක් පාබල හමුදා පෙළපාලි භූමියේදී පැවැත්වෙනවා. ඒකට වර්ණදජ ඛණ්ඩ 8කුත් සහභාගී වෙනවා. පෙළපාලි යන්න දෙනවා ආරක්ෂේනා බටහිර ආජ්ඤාපතිතුමා, මේජනල් ලංකාමරපාල, ඒ වගේම පෙළපාලි දෙවනන දෙන්න වශයෙන් බ්‍රිගේඩිය තනුජ ගොඩේවත්ත කටයුතු කරනවා. පෙළපාලියේ රෙජිමේන්තු සැරෙන් මේජර් වශයෙන් යුද හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරෙන් මේජර් ක්‍රියා කරනවා. ඔය විදිහට තමයි කටයුතු සංවිධානය කළ තියෙන්නේ. සංවිධානය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය වෙනුවෙන් කොහොමද කටයුතු සිදු වෙන්නේ? ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව අතීතයේ ඉඳලා අද දක්වාමත් සහ හෙට දවසකෙනත් මේ විනාඩි කිහිපෙන් බොහොම අසීරු කාර්යයක් ඔබ දෙපළ බොහොම හොඳින් එක සිද්ධ කරා. යුද හමුදා නිලධාරීන් දිහට ඔබතුමාලට ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න මේ තිබෙන හැකියාව මෙතනත් ප්‍රදර්ශනය කරා කියලා අපිට හොඳට දැනුණා. බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනාව පිළි අරගෙන මේ අභිමානවත් 75 වන සංවත්සරය පිළිබඳව කතා බහ කරන්න, සාකච්ඡා කරන්න අපේ හිතවතුන් දැනුවත් කරන්න ආවාට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දිනේෂ් නානාකරමතුමනි, බොහොම ස්තුතියි. ආයුබෝවන් ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.